ශ්‍රී ලංකාවාසී මහජනතාවම බරපතල ආර්ථික අර්බුදයක පටලැවිලා ඉන්න මේ මොහොතේ අර ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නටත් වඩා බරපතල විපාක සහිත වැඩක් තමයි විදුලි බල මණ්ඩලය මගින් සිදු කරලා තියෙන්නේ. විදුලිය බිල වැඩි කිරීම පසුගිය අගෝස්තු මාසේ 100%කින් වැඩි කරපු විදුලිය බිල දැන් නැවතත් 66%කින් වැඩි කරලා තියෙනවා රජය විසින්. ඒ කියන්නේ ඒ පිළිබඳව විශේෂඥ උපදෙස් ලබාගත යුතු මහජන උපයෝගීතා කොමිෂන් සභාව අක්‍රීය කළා. මහජන උපයෝගීතා කොමිෂන් සභාවට බරපතල බලපෑම් කළා. ඒ සභාපතිවරයාට තහංචි දාලා තමයි මේ විදුලිය බිල වැඩි කරලා තියෙන්නේ. මෙය ඉතාමත් සැකෙවින් කියනවා නම් කොටින් කියනවා නම් මහජනතාවගේ සංවේදී බව හඳුනන්නේ නැති මහජන දුක කිසිසේත් හඳුනන්නේ නැති ගණනකට නොගන්නා ආත්මාර්ථකාමී ජනාධිපතිවරයාගේ සහ මේ බලශක්ති අමාත්‍යවරයාගේ අත්නෝමතික වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ජනතාව මේ දුකට පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඇමතිවරයා හා සම්බන්ධ අදාළ නිලධාරීන් සහ වගකීම් පැහැදිලි ලෙසම ගල්ලඟුරු ඇතුළු කොට ඇති සියලුම ඉන්ධන ද්‍රව්‍ය වලින් බරපතල ලෙස කොමිස් ගහනවා, වංචා කරනවා. ඔවුන්ගේ ඒ වංචාවල පාඩුව පිරිමහන්න තමයි ජනතාවට වැඩිපුර විදුලිය බිල ගෙවන්න වෙලා තියෙන්නේ. අපි පැහැදිලිවම කියනවා ඇමතිවරයා ඇතුළු අදාළ බලධාරීන් විසින් සිදු කරන වංචාවේ සහ කොමිස් ගැහිල්ලේ අලාභය පියවන්න තමයි මේ විදුලිය බිල වැඩි කරලා තියෙන්නේ. මේකට අපි විරුද්ධයි, සමස්ත ජනතාවම විරුද්ධයි. මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න අපි හැම අංශයකටම ගියා. අවසානයේ අපි විපක්ෂ නායකතුමා මුණ ගැහෙන්න ආවා. විපක්ෂ නායකතුමා මුණ ගැහෙන්න ඇවිල්ලා මේ தත්ත්වය පැහැදිලි කරලා දුන්නා. විපක්ෂ නායකවරයා හැටියට සමස්ත මහජනතාවට මේ ගැන කරුණු කියලා මහජනතාව යම් ක්‍රියාමාර්ගයකට ගොනු කළ යුතුයි. මේ අසාධාරණයට විරුද්ධව රජයට කරුණු කියන්න ඕන. මේ මහජනතාව විඳින බරපතල අසාධාරණයෙන් මුදවන්නට මහජනතාවට යම් සහනයක් ලබා දෙන්නට විපක්ෂ නායකතුමා තමන්ගේ වගකීම ඉටු කළ යුතුයි. සියලුම විපක්ෂ සමග එකතු වෙලා මෙන්න මේ පණිවිඩය කියන්නයි අපි ආවේ. එතුමාගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණා. මං හිතන්නේ අපි මහජනතාවගේ පාර්ශවයෙන් ලංකාවේ මේ වෙනකොට දේශපාලන පක්ෂ බෙදිලා තරඟයක නියැලිලා ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව දවසින් දවස මිනිසුන්ට බෙදෙන්න එක එක කාරණා හද හදා එළියට දමමින් ඉන්නවා. නමුත් අපි මේ වෙලාවේ සියලු දේශපාලන පක්ෂවලින් එක හඬට ඉල්ලන්නේ රටේ මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්නවලට පෙනී හිටින්න, ඇත්ත ප්‍රශ්න රටේ මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්නවලින් ඔවුන්ව ගලවා ගැනීම සඳහා එකතු වෙන්න, හඬනා ගන්න. මොකද මේ යන මාර්ගය ඉතා පැහැදිලි. ස්වාධීන කොමිෂන් සභාවක්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ඒකේ සභාපතිවරයාගේ කාමරයට සීල් තිබ්බා. අලුතෙන් පත් කරලා ආපු අය පනත කියවගන්නෙත් නැතුව පැය දෙක තුනක් ඇතුළත රටේ මිනිසුන්ට විරුද්ධව තීරණ දුන්නා. ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිටපීල්ලේ පණින වැඩසටහනක්. ඒ වගේම ආණ්ඩුව මේ වෙලාවේ කරමින් ඉන්නේ බිස්නස් එකක්. ඒ බිස්නස් එක කරන්නේ මේ රටේ මිනිස්සුත් එක්ක. එහෙම ආණ්ඩුවට මිනිස්සුත් එක්ක බිස්නස් කරන්න පුළුවන්. ආණ්ඩුව මිනිස්සුන්ගෙන් පත් වෙලා ඇවිල්ලා මේ රටේ ජනාධිපතිකම කරන්නේ නැති හින්දා, මිනිස්සුන්ගේ ඡන්ද බලයෙන් ඇවිල්ලා මේ රට පාලනය කරන්නේ නැති නායකයෙකුට ඕන එකක් කරන්න පුළුවන්. ඒක තමයි අපිට පේන දේ. ඒ නිසා අපි කියන්නේ බිස්නස් කරන්න මේ රටේ මිනිස්සු තෝරගන්න එපා. විදුලි බල මණ්ඩලය අදටත් පාඩු වෙලා තියෙන මේ රටේ මිනිසුන්ගේ වැරද්දෙන් නිසා නෙවෙයි. අදටත් ගල්ලඟුරු ගන්නේ වෙළඳ පොලේ මිලට වඩා වැඩි මිලට 125%ක් වැඩියෙන් ගන්නවා තමන්ගේ යාළුවන්ට මාළුවන්ට කොමිස් දෙන්න ඕනි හින්දා. ඉතින් මේ සේරමත් එක්ක ගත්තාම ඉතා පැහැදිලි මේ ගමන් මාර්ගය. මේ විදුලි බල මණ්ඩලය පාඩු පියවන්න හරි රටේ ආර්ථිකය හදන්න හරි කරන එකක් නෙවෙයි. මේ කරන්න හදන්නේ විදුලි බල මණ්ඩලය ලාභයි කියලා මිනිසුන්ගේ රීරි මාංශ උරා කාලා මේ විදියට විදුලි බිලෙන් ගහලා අවසාන වශයෙන් කාට හරි කියනවා ඔන්න දැන් සමාගමක් තියෙනවා, අපි ඒක ලාභ ලබනවා, දැන් මේක මිලදී ගන්න කියලා මේ විකුණන පාර කපන්නේ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දීලා තියෙන්නේ ඔය වගේ උත්තරයක් තමයි. අද වෙනකොට ප්ලාස්ටර් එකක් දාන්න ගෝස් කෑල්ලක් නැතුව පත්තර දීලා තමයි වෛද්‍යවරු ප්ලාස්ටර් දාන්නේ. ඉතින් ඒ තත්ත්වයට තිබ්බට කිසිම පහසුකමක් දෙන්නේ නැහැ. ඒ දෙන්නේ නැත්තේ මිනිස්සුන්ට කියනවා එහෙම නිදහස් සෞඛ්‍ය සේවාවක් නැහැ, බේරෙන්න ඕන නම් එළියට යන්න. මේ හැම එකක්ම අවසාන වශයෙන් මහජනතාවගේ සේවාවන්
එලියට දීලා විකුණලා තමන්ගේ බර හැල්ලු කරගෙන රටේ ආර්ථිකය හැදුවා වගේ එකක් කියාගෙන නැවත ජනාධිපතිවරයෙකුට යන්න මේ සැලසුම් කරන්නේ. ඒ නිසා අපි කියනවා රටේ මිනිස්සු ඔය කියන ජනාධිපතිවරණයේදී ඉඳීද කියන එක මතක තියාගන්න කියන එක. ඒ නිසා ඉතා පැහැදිලි අපි හැම පක්ෂයකටම කියනවා එකතු වෙන්න. මේ පටන් ගත්ත විතරයි ස්වාධීන කොමිෂන් සභාවක් අමුවමියේ මරා දාලා තමයි මිනිසුන්ට මේ නපුරු තීරණය දීලා තියෙන්නේ. ඒ නිසා අපි ලෑස්ති මේ තීරණය ආපස්සට හදවන්න. විදුලි බිලෙන් පටන් ගත්ත ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ගමන ආපස්සට හරවන්න අපි ආරාධනා කරනවා සියලු දේශපාලන පක්ෂවලට, සියලු පුරවැසියන්ට, මේ රටේ ඉන්න සියලු පාරිභෝගිකයන්ට මේකට එකතු වෙන්න. සිවිල් සංවිධාන වෘත්ති සමිතිත් එක්ක අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී පීල්ලේ ආණ්ඩුවට තියාගෙන ආණ්ඩුවට එන්න බල කරන සටන අපි ආරම්භ කරනවා. ඉතින් අද දවසේ අපි විපක්ෂ නායකතුමත් එක්ක එකත් එක්ක කතා කරා. අපි ඒ වගේම හැම පක්ෂයක් එක්කම මේ කාරණාව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.